අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. ගේම අද දින මේ දරුවන්ට මේ පොත් බෙදා දීම් කටයුතු සිදු කරන්නේ අපි බලාපොරොත්තු වෙන මේ දරුවෝ ඉදිරි කාලයේදී අධ්‍යාපනය ලැබලා මේ රට බාර ගන්න ඉන්න කොටසක්. අද වෙන විට මුළු රටේම මේ මාපියාවක් යනවා මොකක්ද අයිස් මාපියාව කුඩු මාපියාව එහෙම නැත්නම් බෙහෙත් පෙති මාපියාව ගංජා මාපියාව මේ මාපියාවගෙන් රට බේරාගෙන දරුවෝ ටිකත් බේරාගෙන මහා සංඝරත්නය දෙන උපදේශ අනුව මේ දරුවෝ ක්‍රියා කරයි කියන එක අපට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි අද වෙන විට ගරු අමාත්‍ය ටිරා නලෙස් මැතිතුමාගේ නායකත්වයෙන් ඒ වගේම වැඩ බලන පොලිස්පති දේශබන්දු තීන්නකෝන් මහත්මයාගේ සහභාගීත්වයෙන් මුළු ලංකාව පුරාම මේ කුඩු මාපියාව කුඩු විකුණන්නේ කවුද ගෙන්වන්නේ කවුද ඒ වගේම එතුනෝල් මාපියාව ඇතුළු කණ්ඩායම දිගටම අල්ලාගෙන යනවා. අපි දන්නවා පසුගිය කාල සීමාව තුළ මේ වාර රජමා විහාරස්ථානයේ ප්‍රදේශෙත් කුඩු මාපියාව කුඩු වංකොල්ලකාරු කුඩු ව්‍යාපාර කරපු කට හිටියා. නමුත් අද වෙන විට ටික 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 අඩු වෙගෙන යනවා. ඇත්ත වශයෙන්ම සමහර කුඩු ගහලා මුන් එන්නේ පන්සල් වලට. පන්සල් වල තියෙන දේවල් හොරාන් කළා, ඒවා විකුණලා අන්තිමට ඒ වගේම සල්ලි උපයාගෙන ඒගොල්ලන් කුඩු ගහගෙන යනවා. නමුත් මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා කිසිම විහාරස්ථානයක යම් කෙනෙක් සිටිනවා නම් ඒ පුද්ගලයා එහි විහාරාධිපති ස්වාමින් වහන්සේගේ නිර්දේශය මත තියාගන්නවා මිසක් වෙන අය තියාගන්න බෑ. එහෙම නැති වුණත් කරුණා කළා පොලිසියට පුළුවන් අත්අඩංගුවට අරගෙන ඔහුට නීතියෙන් දඩුවම් දෙන්න. මොකද විහාරස්ථානයක විහාරාධිපති ස්වාමින් වහන්සේ නායකයා. උන්වහන්සේ හෝ දෙවෙනි කෙනා හෝ ඒ අය දැනුවත් වෙන්න ඕන විහාරස්ථානේ ඉන්නේ කවුද යන්නේ කවුද කියන එක. සමහර විට ඔය ඉන්න අතරතුර ඔය කොළඹින් කුඩු ප්‍රවාහනය කරන කට්ටියනවා. ඒ වගේම යම් යම් පළාතලින් කුඩු ප්‍රවාහනය කරන කට්ටන. දැන් දරුවෝ ඉගෙන ගන්නවා. තව ටික කාලෙකින් අවුරුදු 15යි 18යි 19යි ඔය කාල සීමා වෙනකොට මේ කුඩු මාපියාවට ඔය ළමයි ඇබ්බැහි කරවන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා යම් විදියට පුතාලා දුවලා හිතේ තියාගන්න ඔයාලා අයිස් දැක්කනම් කුඩු දැක්කනම් වහාම පොලිසියට දන්වන්න ඒ පුද්ගලයා අත්අඩංගුවට නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කැමැති මේ දරුවෝ ටික ඉස්සරහට යනමට. අපි කැමැති මේ දරුවෝ ඉස්සරහට ගිලා රට බාර ගන්නවට. නමුත් පාලකයන්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ සුඛෝභෝගී ජීවිත ගත කරන ඒ අයට පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ කිසිම කෙනෙකුට දරුවෝ ගැන හිතන්නේ නැහැ. දරුවෙක්ගේ වටිනාකමට එන. නමුත් ඒ ඇත්තන්ගේ දරුවොත් යම් කාලෙක අයිස් වලටයි කුඩු වලටයි හුරු වුණාම තමයි මේවා තේරෙන්නේ. එසේනම් කල්පනා කරගන්න මහයුන් කුඩු ගැහුවත් උන්මයි. නමුත් මහයුන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා තමන්ගේ දරු පරපුර නොමග යන වෙලාවට අනේ මගේ දරුවෝ වගේ නේද අනිත් දරුවෝ කියලා හිතේ තියාගෙන අන්න ක්‍රියාත්මක කරනවා දරුවන්ට දරුවෝ බේරා ගන්න. එසේනම් පාර්ලිමේන්තුවේ සෑම සිරු දිනාටම මේ කුඩු මාපියාව නැති කරන්න, එතනෝල් මාපියාව නැති කරන්න, එහෙම නැත්නම් මේ රටේ විනාශ කරන දරුවෝ නැතිකරන්න යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් තරම් එතනෝල් මුදලාලා රජයේ ටැක්ස් ගෙවන්න තියෙනවා 1,622,000 මුන් ටැක්ස් ගෙවන්නේ මේ අහිංසක දරුවන්ට පොතක් පතක් ගන්න විදියක් නැහැ. වැඩ් බද්දක් ගෙනවා, ටැක්ස් බද්දක් ගෙනවා, අරුන්ගේ ටැක්ස් ගන්නේ නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන්ගෙන් ටැක්ස් ගන්නවා. ඒ වගේම කියන්න කැමති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හොඳ වැඩක් කරා. මොකක්ද අර අපි දන්නවා දුමින්ද සිල්ලුවගේ පුළුවන් තරම් වැඩ ගත්තා. වැඩ අරගෙන අන්තිමට බොරුවට එළියට දැම්මා. දැන් ආපස්සේ දුමින්ද සිල්වා ඇතුළ දැම්මා. එසේනම් වත්මන් ජනාධිපතිවරයා සුදුසියයි තීරණයක් ගන්නවා දුමින්ද සිල්වා එළිය දාලා ඔහුගෙන් රටට වැඩක් ගන්න. හැබැයි කුඩු මංකොල්ලකාරයන්ට සහයෝගය දෙන්න එපා. ස්තුතියි.